දවසක් වේවා දරුවනේ මම පහෝගේ පාඩමෙන් කළා ආංශාංකික හඳුන්වා දීම දැන් කරන්න යන්නේ ආංශාංකික එකින් එක ඔබට පාඩම් විදියට ගෙන එනවා අද අපි කතා කරමු නාට්‍ය සංගීතය ගැන නාට්‍ය සංගීතය කියන්නේ නාට්‍යයකට බද්ධ වෙච්ච නාට්‍යයේ ජීවය වගේ අංගයක් තමයි නාට්‍ය සංගීතය කියන්නේ නාට්‍ය සංගීතය කොයි වගේද තියෙන්නේ නාට්‍ය සංගීතය කොහොමද නිර්මාණය කරන්නේ नाट्य संगीत नुकल युत देवाल मुनमद नाट्य संगीत निर्माण अति वे पुड़वा दोष मुनमद मे वे गुडकरण अभी साकच्चा करमु नाट्य संगीत हम वेलेम रंग परम संगीत रंग परम संगीत अख्या बलमु रंग परम संगीत अख्या नाट्य बद्ध वेच संगीत ऐसे नाट्य विनमय ये नाट्य संगीत विनमय अभी रस विधि बेरी तरह නාට්‍යයකට ඒ සංගීතය බද්ධ වෙලා තියෙනවා. ඒ සංගීත ඛණ්ඩ අහද්දි නාට්‍යම ඇවිල්ලා පේන තරමට නාට්‍ය සංගීතය බද්ධ වෙනවා. ඒ නිසා නාට්‍ය සංගීතය ගැන ඔබ වැඩිදුර ඉගෙන ගන්න ඕනේ. අපි බලමු පුතේ නාට්‍ය සංගීතය ඔබ දැනගන්න ඕනේ කරුණු කීපයක්. නාට්‍ය සංගීතය යනු කුමක්ද කියලා හෙව්වොත් මොකද්ද කියන්නේ? නාට්‍ය සංගීතය කියන්නේ මොකද්ද? පෙළ විසින් ඉල්ලා සිටින ලබන සංගීතය. එහෙම නැත්නම් පෙළෙන් සංගීතයක් අපිට ඉල්ලනවාගේ දැනෙන්නේ නැත්තම් ඒ නාට්‍ය පෙළට සංගීතය අවශ්‍ය නැත්තම් සංගීතය යෙදීම අවශ්‍ය නැහැ. නමුත් පෙළ තුලින් අපිට දැනෙනවා නම් මෙතෙන්ද සංගීතය තිබුණා නම් හොඳයි. මේ සංගීතය ලැබුණා නම් මේ නාට්‍ය තවත් රසවත් කියලා හිතනොත් අපිට සංගීතය යොදන්න පුළුවන්. ඒ වගේම ඉතාම සරලව කිව්වොත් මොකක් හරි නාට්‍යයකට යොදන්න ලබන සංගීතයටත් අපි නාට්‍ය සංගීතය කියලා කියනවා සරලව අපි පාසල්වලදී හෝ එහෙම නැත්නම් වෙනත් සරලව අපි ගොඩනගා ගන්න නාට්‍යවලටත් මොනවා හරි සංගීත භාණ්ඩයක් වාදනය කරලා සංගීතයක් ඉදිරිපත් කරත් ඒකත් නාට්‍ය සංගීතය වෙනවා. නමුත් ඒක සාර්ථක නාට්‍ය සංගීතයක්ද කියන එක යම්කිසි සැකයක් තියෙනවා. නාට්‍යයකට සාර්ථක නාට්‍ය සංගීතයක් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ හැම වෙලෙම රංග පරම විදිහට සංගීතය ඉදිරිපත් කරලා තිබ්බොත් විතරයි. දැන් අපි බලන්න ඕනේ නාට්‍ය සංගීතය සහ වෙනත් සංගීත ක්‍රම අතර වෙනස. නාට්‍ය සංගීතයේ ඔබ සින්දු අහලා ඇති, නාට්‍ය රස විඳලා ඇති. ඒ නාට්‍ය සංගීතවලදී ඒ දෙකේ යම්කිසි වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස මොකක්ද කියලා? වෙනත් සංගීත ක්‍රම කියලා මම ඔබට සඳහන් කරලා තියෙන්නේ මේ ඒ නාට්‍ය සංගීතෙන් මිදුණු සංගීතයන්ට ඒ වගේම නාට්‍ය සංගීතයේ පැත්තක් තියෙනවා. බලමු අපි සාමාන්‍ය සරල සංගීතය එහෙම නැත්නම් සාමාන්‍ය ගීත ඔබ රස විඳලා ඇති. ඒ ගීතවල සංගීතයේ සුමිහිරි බව වැඩි. සමහර ලාවට රාගධාරී බව එහෙම නැත්නම් ශාස්ත්‍රීය බව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සංගීත භාණ්ඩවල සුමිහිරි බව පවා සාමාන්‍ය සරල සංගීතවලදී වැඩියෙන් අපිට දැනෙනවා. නාට්‍ය සංගීතයේදී අපිට වැඩියෙන් දැනෙන්නේ මොකද්ද? නාට්‍යමය ස්වභාවය. ඔබ මතක් කරන්න නාට්‍ය ගීත කීපයක් දී කිරි ඒ වගේම මඩේ ලගින තාරා වන්නද මං එහෙම නැත්තම් සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ඒ වගේම ඔබ දන්න නාට්‍ය ගීත කීපයක් ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත ඔගේ නාට්‍ය ඔබ මතක් කරන්න ඒ වගේ තියෙන්නේ සංගීත රසයත් එක්කම තියෙන නාට්‍යමය ස්වභාවයක් ගැබ්බෙලා තියෙනවා ඒ වගේම සාමාන්‍ය සංගීතයේදී ශබ්ද රසය शब्द रसयट प्रमुख स्थान लामाबट मम उदाहरण कीपाकृपत्क हेम संगीते मेहम निवेदरूने नमुता म्यूजिक शोस उब अहन संगीत उड़ाकुलाट शब्द रसयट अभी मे पपू डिडिडिडिकन शब्द ऐनक पपू गहनक शब्द रसय तमें उड़ाकुलाट दी रपट टपट टपट अपटे गीत मगे देवा दिन हेमनता एक समहलाट अर्थ रसया नैति तरह शब्द रसय गेब्बेच गीत तीयन अनेक संगीत नाट्योचित संगीत यदि हम वेलेम नाट्योचित भव वेडी रसवत् भव वेडी एक रंग दुला पेन्ना लोन विधि हट तम ये गीत रसवत् निर्माण वेला तीन हेमन नाट्यवल ये अर्थ ज्ञान हितल तीर नाट्य तेमाव ज्ञान हितल तीन इवे सामान्य संगीत यदि संगीतात्मक भव इतम वेडी किल म नाट्य संगीत नाट्य पेलट सपेन अर्थकथन पोषणी गिरीम नाट्य संगीत सिद्धवे क्या नाट्यट बाधावनो भी नाट्य नाट्य अर्थ तेमाव रसवत्ण अर्थगा नाट्य संगीत क्या इवगेम
සාමාන්‍ය සංගීතයේදී සංගීතමය මූලධර්ම වැඩි වශයෙන් අනුගමනය කරනවා ඒ කියන්නේ ඒක කොයි තරම් ශෘතියටම ගායනවද කොයි විදිහටද ගායනා කරන්නේ කොයි විදිහටද නිර්මාණය කරන්න වගේ දේවල් හිතන තරම් ඉතාම සූක්ෂමව හිතනවා සහ ඒවා ශබ්දාගාර තුල පටිගත කරලා වගේ ඉතාම සූක්ෂම විදිහේ කිසිදු අඩුවක් නොවෙන්න තමයි මේ සංගීතය නිර්මාණයන් ඉදිරිපත් කරන්නේ නමුත් නාට්‍ය සංගීත හරීම සජීවී විදිහට කරන නිසා ඒවා ඉතාම සරල වෙන්න ඕනේ ඒ කියන්නේ කිසිදු විදිහකට නළුවෙකුට කිසිදු විදිහකට අපහසුතාවයක් දැනෙන්න බෑ ඒ ගීත ගායනා කිරීමේ සහ ඒ ගීත ගයමින් රඟ දක්වද්දී ඒ නිසා ඒ ගීත ඉතාම සරල වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය සංගීතයේදී විවිධ හඬපරාසයන් ඔස්සේ ගායනා පවතිනවා. ඔබ අහලා ඇති ඉතාම විවිධ සංගීත රටාවන් විවිධ ගීත අහලා ඇති ඒවා මතක් කරන්න විවිධ හඬපරාසයන් සමහරවිට අපිට සාමාන්‍ය ජනයාට කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට ගයන්න බැරි තරම් විවිධ හඬපරාසයන් වල නිර්මාණය වුණු ගීත තියෙනවා. නමුත් නාට්‍ය සංගීතයේ හැම වෙලේම රඟ දක්වමින් ගයමින් ඉදිරිපත් කරන නළුවන් සජීව ඉදිරිපත් කරන හැටි ආකාරයෙන් තමයි මේ නාට්‍ය සංගීතය නිර්මාණය කරන්නේ. මෙන්න මේ විදිහේ සරල කරුණු කීපයක් ඔබ සංසන්දනය කිරීමක් එන්න පුළුවන් නාට්‍ය සංගීතය සහ වෙනත් සංගීත ක්‍රම අතර වෙනස වගේ ඔබෙන් ප්‍රශ්නයක් ගොඩ නැගුණොත් මේ විදිහට ඔබ කරුණු ඉදිරිපත් කරන්න. නාට්‍ය සංගීතය තවත් අර්ථපූර්ණව විග්‍රහ කරොත් නාට්‍ය සංගීතය කියන්නේ හැම වෙලේම වචනාර්ථයෙන් ඔබට ගිය ගැඹුරු මනෝභාවයන්ට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල මාධ්‍යයක් තමයි සංගීතය කියන්නේ. අපේ දුක, සතුට, ප්‍රේමය, විවිධ හැඟීම් අපිට සංගීතයෙන් වැඩි වශයෙන් දනවන්න පුළුවන් සහ වැඩි වශයෙන් සංගීතය නිසා අපිට ඒව රසවත්ව දැනෙන්න පුළුවන්. ඒ නිසා නාට්‍ය සංගීතය හැම වෙලේම වචන වලින් කියන්න බැරි දේවල් සම්පූර්ණ කිරීමක් තමයි නාට්‍ය සංගීතයෙන් සිද්ධ වෙන්නේ. කියන්නේ නාට්‍යයක තියෙනවා නාට්‍ය පිටපතක් ගත්තාම දරුණේ නාට්‍ය පිටපතේ සංවාද තියෙනවා. මේ සංවාද වලින් කියවෙන්නේ නැති දේවල් මවන්න තමයි සංගීතය යොදාගන්නේ. නාට්‍ය සංගීතය ඒ වචන වලින් දෙන අර්ථයට අඩුවක් පුරවන වචන වල යම් කිසි හිගයක් තියෙනවා නම් ඒ වචනෙන් දෙන අර්ථයට මදි ප්‍රමාණයක් තියෙනවා නම් අර්ථය රසය පූර්ණ වෙන්න ඒ පූර්ණ කිරීම තමයි සංගීතයේ සිද්ධ වෙන්නේ. නාට්‍ය සංගීතයේ නිර්මාණයේදී සැලකිය යුතු කරුණු බලමු අපි. නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරේ හැම වෙලේම හිතන්න ඕනේ මේ නාට්‍ය ශෛලිය. මේක නාට්‍ය ධර්මීද ලෝක ධර්මීද? එහෙම නැත්නම් විදේශ රටකට නිර්මාණය වෙන ඒ ශෛලිය වලින් නිර්මාණය වෙලා තියෙනවද? ගැමි ආරට නිර්මාණය වෙනවද? ඒ වගේම තේමාව. මේ නාට්‍ය තේමාව කොයි වගේද? ඊළඟට ආකෘතිය. ඒ වගේම රංග රිද්මය. මෙන්න මේවා ගැන හිතලා තමයි සංගීතය නිර්මාණය කරන්න ඕනේ. කොයි වෙලාවකවත් නාට්‍ය සංගීතය නාට්‍ය යටපත් කරලා නාට්‍ය රංගපෑම යටපත් කරලා සංගීත සම්දර්ශනයක් බවට පත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි තුම සංගීත ශිල්පියා ඉතාම දක්ෂ කෙනෙක්. අධ්‍යක්ෂකවරයා තෝරාගත්ත. ඒ වෙලාවේ සංගීත ශිල්පියාට හිතෙන්න පුළුවන් මගේ තියෙන උපරිම හැකියාව මගේ තියෙන ඔක්කොම දක්ෂතා ටික මම මේ නාට්‍යට දාන්න ඕනේ කියලා. එහෙම හිතුවොත් ඒ නාට්‍ය සාර්ථක වෙන්නේ. ඔහු හිතන්න ඕනේ හැම වෙලේම නාට්‍ය රංග රිද්මයට ගැලපෙන පරිදි. එහෙම නැත්නම් නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ඉල්ලුව ආකාරයට නාට්‍ය පිටපතට උචිත පරිදි තමයි ඒ සංගීතය ඉදිරිපත් කරන්නේ. කොයි වෙලාවකවත් නාට්‍ය යටපත් කරන්නේ නැහැ. ඒ වගේම සංවාදවලට අවහිර වෙන්නේ නැතිව තමයි සංගීතය ඉදිරිපත් කරන්නේ. නාට්‍ය සංගීතය මම කලිනුත් කිව්වා කිසිම ආනුෂාංගික සංගයක් රෝපණයට බාධා වෙන්න බෑ. එහෙනම් නාට්‍යක සංවාද තමයි ප්‍රබලම. නාට්‍ය සංවාද නිසා තමයි නාට්‍ය ප්‍රේක්ෂකයා අතරට වැඩි වශයෙන් යන්නේ. ඒ නිසා සංවාදවලට කිසිම විදිහකින් සංගීතය බාධා වෙන්න බෑ. ඊළඟට අපි බලමු තවත් කරුණු ටිකක් තියෙනවා. නාට්‍ය ධර්ම නාට්‍යවල ලෝක ධර්ම නාට්‍යවලට වඩා සංගීතය ඉතාම ප්‍රබලව අවශ්‍ය වෙනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනේ හැම වෙලේම නාට්‍ය ධර්ම නාට්‍යයක් නම් හදන්නේ සංගීත ශිල්පියා කල්තියා සංගීතය නිර්මාණය කරගෙන නළු නිළියන්ව ගෙන්වගෙන ඔවුන්ට අදාළ ගීත කණ්ඩ පුහුණු කරමින් ඔවුන්ව ඒ සංගීතයට අනුකූලව හැඩගසන්න වෙනවා. ඒක තමයි විශේෂත්වය නාට්‍ය ධර්මී නාට්‍යවල සංගීත ශිල්පියාට අයිති වෙන. ඊළඟට නාට්‍ය ධර්මී නාට්‍යවල විතරක් නෙමෙයි අනෙක් නාට්‍යවල හැම වෙලේම නාට්‍යයේ නළු නිළියන්ගේ ගායන හැකියාවන් ගැන හිතන්න ඕනේ. ඒ වගේම ශ්‍රුති පරාසයන් ගැන හඬ ප්‍රක්ෂේපණයන් ගැන හිතලා තමයි
संगीत निर्माण कराने सह ओन पुहन कराने नाट्य योदन संगीत औचित्य गुण युत्त उचित उनहाम नलुआ भाव प्रकाशन इतम हों पीटिहाल सपेन नलुआ भाव प्रकाशन एक सहायन एक नलुआंग पेमट प्रबल सहायन संगीत अभी सरल उदाहरण आगाम या किसी पुत्यले दुख मुसु अवस्था रगपान ओह दुख मुसु कदल पेरागन भीम पेरली पेरली आंडा आवश्य है ओ समलावट इन पत्कट वेला ओलू अतगन बिंबलागन इन्नो वेन पुलवा ये वेला अभी दुख मुसु संगीत अभी तुम वायलिन कांडे किंगा बटन लाव किंगा दुख मुसु संगीत ये वेला अवे वादने वो अरे नलुआ सामान्य पारधि इंदगन हिटिया प्रेक्षक दैन नवा मे वेलावे हो दुखें इन्ना के अभी तुम सामान्य बुद्धले निका हिटगन इन्ना या किसी तैनक ये वेलावे संगीत वादने वेनवना दम सातुटो मिहिरी एम प्रेमवंत संगीत वादने वेनवना बलंग इन प्रेक्षक मे इनकना इतम सातुटिन तमा इन के अंड ये विधि गुणया मे संगीत तीन नलकारेट भाव प्रकाशने पहासुन दंगोट वेटेन वैदि इवन नाट्योचित नोवन संगीत नाट्यट बाधा वेन नाट्ये पेन्वन हंगीम दुख मुसुए का वेलावे संगीत रस इतम विनताकार शत्रुधन आकार वादने नाट्य सार्थक समलाधन अवस्थ अतीयन नम नाट्य हमलेम ये नाट्य रसेट बाधा वेन्न बह एवं बत्सम कथाकरा नोने नाट्यक संगीत कियाने संगीत भाणवलीम नगेन हाँ वितराक निमें नाट्यक संगीत कियाने नाट्यक संगीत विधिरापिटाने पुलवा दुर्वा एरन वेहन हाँडवर एम नेता अडिशब्द समहलावट सीनु हाँडवर विविध ये नाट्य तुलम भावितावन यम किसी देवा समहलावट नाट्य संगीत विधिर गाने पुलवा नाट्यक निहतावे पावा नाट्य संगीत आखिर संगीत यदनावस्था भूमि अतिबिला एक पाठ अभी तुम किसी दू हाँ संवाद मनोवात ने एक पाठ नाट्य निशब्द मुखदी थे एक बटे अंक किसी रसिया दिन इन ए वगे दैंग पावा नाट्य संगीत विधेर अभी सलखन पुलवा मिनीसुन की समहलावट हुस्म वेटीम पावा मिनीसु मिनीसुंगे कहीं हाड़क पावा अभी नाट्यमें रिदमेट गेलपेन विधियट संगीत विधियट युदागन अवस्था तीयन इतना वब्बट पेहदली अति नाट्यक संगीत की संगीत बांडवली मित्रकिन हाँ नेवेगी इवागे समहल नाट्यवल युदागन मुहुदुर हाँडवर अश्वपुर गेटन हाँडवर कुरुनाद्यान कुनाटु शब्द्यान वगे देवल पावा एव संहल विविध दाक्षणिक उपक्रम मगे निर्माण दाने पुलवा मेव पवा नाट्य संगीत अभिधेट युदागा इवगम धरने वोट कि नाट्य संगीत अत्यावश्यम कील वगे प्रश्न याबट प्रति देखना तीन उत्तर देना संहल नाट्य अत्यावश्य कील की अनुकूलवा संहल नाट्य अत्यावश्य ने कि अनुकूलवा संहल की अनुकूल वेम सम्मिश्रण संगीत यदीम सह नोयदीम या देखम एतु नाट्य निर्माण करवा विविध मत वोट तिबेन पुलवा सरल उदाहरण आख्या नाट्य संगीत नोमेतीवा सार्थक नाट्य निर्माण करवा उदाहरण कलनीपाल नाट्य किसी तो संगीत खांड्या नह संगीत युदागन नह तर संगीत शिल्पी एक नह नम तेक इतम हो सार्थक नाट्य अंदुन पुलवा इधन तरह नाट्य वलट संगीत नोयदाऊवा सार्थक नाट्यकूड़वाबे वेटेन वे नाट्य गीत इवे नाट्य संगीत नाट्य बाधा वेच सह ये निशा नाट्य पीरहेच नाट्य वर्ग तीन वह दी नूर्ति नाट्य कला नूर्ति नाट्य कलावट संगीत प्रबल विधिट दायक वेच नाट्य कला हिंदुस्तानी रागधारी संगीत नाट्य पीरेन्न तिबुन नाट्य कलावक्तम नूर्ति ज्ञान नूर्ति वल मी नाट्य रसय गीत रसय निशाम नाट्य पिरीहेन्दा हेतु अकुण एक नाट्य मे नाट्य तिबिन नाट्यमे रसय यट पत्करला गीत रसय सह संगीत वत्रसय तमय नूर्तिवल मतूने मेन मे करुण
ඔබ මතක තබා ගන්න නාට්‍යයක සංගීතය නිසා නාට්‍ය දුර්වල වෙනවා කියන එකට උදාහරණයක් විදිහටත් ඔබට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දරුවනේ දැන් ඔබට මම පැහැදිලි කරන්න ඕනේ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබට නාට්‍ය ගීත ගයන්න එනවා. රංග දක්වමින් නාට්‍ය ගීතයක් ගැයීම ගැන ඔබ බොහෝසේ වද වෙනවා කියලා මම දන්නවා. ඉතින් දරුවනේ නාට්‍ය ගීතයකට රංග දක්වනවා. එහෙම නැත්නම් නාට්‍ය ගීතයක් ගයා රංගපානවා කියන්නේ සුවිශේෂී අවස්ථාවක්. ඒ නාට්‍ය ගීතයක හැම සිද්ධියකටම නටනයක නෙමෙයි නාට්‍ය ගීතයක් රඟ දැක්වීම කියන්නේ. ඒ හැම සිද්ධියකම හැම වචනයකම අර්ථය පෙන්වන ආකාරයෙන් රඟ දැක්වීම නෙමෙයි නාට්‍ය ගීතයක් කියන්නේ. නාට්‍ය ගීතයක් රඟ දක්වනවා කියන්නේ ඒ නාට්‍ය ගීතයේ සමස්ත අර්ථය වටහාගෙන නාට්‍ය ගීතයේ භාව ප්‍රකාශන කරමින් ඒ සිද්ධියට ගැළපෙන විදිහේ රංගයක්. ඒ නාට්‍යයේ රංග ශෛලියට ගැළපෙන විදිහේ රංගයක් ඉදිරිපත් කිරීම නාට්‍ය ගීතයේ මනෝභාවයෙන් මැවෙන ආකාරයෙන් රඟ දැක්වීම තමයි නාට්‍ය ගීතයක් රඟ දක්වනවා කියලා කියන්නේ. එතකොට ඔබ වටහා ගන්න ඕනේ දරුණී නාට්‍ය සංගීතයකින් දෘශ්‍ය කාව්‍යමය ගුණය වැඩි වෙනවා. ශ්‍රව්‍ය වගේම දෘශ්‍ය කාව්‍යමය ගුණය වර්ධනය වෙනවා කියලා මම කලින් උදාහරණ වලින් ඔබට පැහැදිලි කරා. නාට්‍ය සංගීතය පිළිබඳ ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔබට තිරේ දිස් වෙන මේ ප්‍රශ්න ටික සංගීත ශිල්පියා නාට්‍යයකට සංගීතය නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු පියවර ලියන්න. රංග පරම සංගීතය යන්න කෙටියෙන් පහදන්න. සංගීත ශිල්පියා නාට්‍යයකට සංගීතය නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු පහක් විස්තර කරන්න. සංගීත ශිල්පියෙකු නාට්‍යයකට සංගීතය සැපයීමේදී සිදුවිය හැකි දෝෂ හතරක් විස්තර කරන්න. මෙන්න මේක ගැන මම ඔබට පැහැදිලි කරන්න. හතරවෙනි ප්‍රශ්නෙට මම උදාහරණ කීපයක් යන්න. රංගය පරයා සංගීත භාණ්ඩවල ශබ්ද පැමිණීම ඔන්න සංගීතය සැපීමේදී හැකි සිදුවේ හැකි දෝෂය. ඒ වගේම සංගීත භාණ්ඩ වාදනය කරමින් සිටින අවස්ථාවේදී සංගීත භාණ්ඩ අක්‍රීය වීම, එහෙම නැත්නම් කැඩීම. අපි දුම් වයලින් එක වයලින් තත් කැඩෙන්න පුළුවන්. සර්පිනාවක් ගහන සර්පිනාවක් වාදනය කරමින් ඉන්නවා නම් සර්පිනාවේ සමහරවිට බැලෝ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සර්පිනාවේ මොන හරි ඒ බටන් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ දෝෂ සංගීත භාණ්ඩවල සිදු වෙන්න පුළුවන්. බෙරයක් වාදනය කරනවා නම් අපි දන්නවා යක් බෙර වගේ ඒවා ඉක්මනට පැලෙනවා. ඒවා වාදනය කර කර ඉන්නකොට ඒවා පැලිලා යන්න පුළුවන්. සමහරවිට ඒතකොට වාදනය නාට්‍ය ඉදිරියට කරගෙන යන්න අපහසුතා සිද්ධ වෙනවා. ඒ වගේම සංගීතය සපයනකොට සිද්ධ වෙන්න පුළුවන් දෝෂ තව අපි හිතමු ඒකට අපි විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන සංගීත භාණ්ඩ යොදාගෙන හිටියොත් සමහරවිට විදුලිය ඇන හිටින්න පුළුවන්. ඒ නිසා ඒ සංගීත භාණ්ඩ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර විදුලිය වැඩියෙන් ඇවිල්ලා ඒ සංගීත භාණ්ඩ පිච්චිලා යන්න පුළුවන්. ඒ වගේ දේවල්. එහෙම නැත්නම් තව වෙන්න පුළුවන් සංගීත ශිල්පියෙකු එකපාරටම ඒ සංගීතයේ සපයන අවස්ථාවකදී අසනීප වීම, ඒ වගේ දේවල් පවා ඒ සංගීත භාණ්ඩයේ ක්‍රියා විරහිත වීමකට හේතුවක් වෙනවා. මොකද ඒ සංගීත ශිල්පියා නැති වුණොත් ඒ අදාළ භාණ්ඩය වාදනය කරන්න කෙනෙක් නැහැ. එතකොට සංගීත සැපයීමේදී ඇතිවිය හැකි දෝෂයක් තමයි ඒක. ඒ වගේම සංගීත නළුවා ගයන අවස්ථාවේදී ඒක සජීවී කලාවක් නිසා නළුවා ගායනා කරන අවස්ථාවේදී ගායනයට කලින් සංගීතය පටන් ගන්න පුළුවන්. සමහරවිට සංගීත භාණ්ඩ වාදනය වෙන්න පුළුවන් නළුවා ඒ රඟපෑම කරන්න කලින්. සමහරවිට නළුවා ගායනය කරාට පස්සේ සමහරවිට සංගීතය වාදනය වෙන්නත් පුළුවන්. එතකොට දෙක නොගැලපීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දෝෂ සිද්ධ වෙනවා. මේවා තමයි පුතේ ඔබ ඒක හතරවෙනි ප්‍රශ්නෙට ලියන්න ඕන. ඒ වගේම ලාංකේය නාට්‍ය සංගීතය සඳහා වැඩි වශයෙන් භාවිතා කරන සංගීත භාණ්ඩ නම් කරන්න. මේකට ඔබට ඕනෑම භාණ්ඩයක් ලියන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කියනවා නම්. නමුත් වැඩි වශයෙන් ලංකාවේ නාට්‍යවලදී දේශීය නාට්‍ය කලාවේදී ගොඩාක් වෙලාවට බෙර වර්ග භාවිතා කරනවා. ඒ වගේම සර්පිනාව, එහෙම නැත්නම් ඕගන් එක, විදුලි ඕගනය, සර්පිනාව වගේම ඊළඟට ගිටාර්, වයලින්, බටනලා වගේ දේවල් වැඩි වශයෙන් භාවිතා කරනවා. බෙරවලදී ගැට බෙර, යක් බෙර, ඒ වගේම මද්දලය, ඩොල්කිය වගේ බෙර වර්ගත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඔබට මොනවා ලිව්වත් ඒකට ලකුණු ලැබෙන්න පුළුවන්. මොකද සංගීත භාණ්ඩ දැන් ලංකාවේ ඕනෑම නාට්‍යයකදී වැඩි වශයෙන් භාවිතා කරන නිසා. නාට්‍ය සංගීතය සඳහා යොදාගත හැකි ආදේශ භාණ්ඩ කීපයක් නම් කරන්න. මේකත් ඔබට මම පැහැදිලි කරන්න. ආදේශ භාණ්ඩ කිව්වහම එතෙන්දී ඔබට ලියන්න පුළුවන් ඔබ පාසල්වලදී නම් ඔවත් ඉඳලත් ඇති, අත්දැකලා ඇති,
නමුත් ප්‍රබල ගණයේ ඉතාම ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවලදී පවා ආදේශ භාණ්ඩ පාවිච්චි කරන අවස්ථා තියෙනවා. සරල උදාහරණයක් හුණුවටේ නාට්‍යයේදී ওই වැල්පාලමේ ගීතේ ගායනා කරන අවස්ථාවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින් ඔහු නිර්මාණය කරන ලද ආදේශ භාණ්ඩයකින් තමයි මේ වැල්පාලමේ ගීතයට අදාළ හුලං හඬ සූ සද්දේ ඒ ගස් එකට ගැටෙන කිරිකිරි ශබ්දේ පවා මවා ගන්නේ ඔහු නිර්මාණය කරන ලද සංගීත භාණ්ඩයකි. ඒ වගේම ඔබට ආදේශ භාණ්ඩ විදිහට ගන්න පුළුවන් පොල් කොළ නලාව ඊළඟට පොල් කටු එක්ස්රේ කාඩ් ඒ වගේම චල්වලලු දඬු බෙර වගේ ආදේශ භාණ්ඩ මේකට කීපයක් නම් කරන්න පුළුවන් ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට ඒක සාර්ථක වෙනවා. ඉතින් දරුවනේ අද දිනේ මම ඔබට සාකච්ඡා කරේ උසස් පෙළ දරුවන්ගේ පාඩමකට අදාළ විදිහට තමයි ටිකක් ගැඹුරෙන් මේ පාඩම සාකච්ඡා කළේ. නමුත් සාමාන්‍ය පෙළ සිසු දරුවන් ඕ ලෙවල් දරුවන්ට පවා මේ මට්ටමින් ඔබ කරුණු වටහාගෙන තිබුණොත් ඔබට ඕනෑම ප්‍රශ්නයක් ලියන්න හැකියාව තියෙනවා. ඉතින් දරුවනේ අනිකුත් ආනුෂංගික පිළිබඳ පාඩම ඉදිරි සතිවලදී ඔබට මම ලබා දෙනවා. මේ පාඩමෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඔබ මේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න. ස්තුතියි.